දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුරතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක් සමාන වගන්ති වෙනස් කරලා දිනා කියන සම්බන්ධ ඉතිතික බහා ඉතාල බහාන්නේ ප්‍රතිපලයක් දැන් මෙහෙමයි දැන් සූත්‍ර ගැන ඇත්තටම මම පැවිදි වෙලා අවුරුද්දක් වෙනකම් මම කවදාක සූත්‍ර පොතක් අතකල්ලලා තිබ්බේ නැහැ මම කවදාක සූත්‍රයක් පැවිදි වෙලා අවුරුද්දක් වෙනකම් මම කියවලා තිබ්බේ නැහැ මම සබ්බාවසෝ සූත්‍රයේ සතර සතිපට්ඨාන සූත්‍රය වගේ ඔය ආනාපාන සති සූත්‍රය මම කියවන්න ගත්තේ පැවිදි වෙලා අවුරුද්දකට පස්සේ තේනවා නමුත් මම පැවිදි වෙලා අවුරුද්දකට පස්සේ සබ්බාවසෝ සූත්‍රය කියවද්දී මට දැනුනේ සබ්බාවසෝ සූත්‍රය මම ලියලා තියෙන සූත්‍රයක් කියලා මම සබ්බාවසෝ මම සතර සතිපට්ඨාන සූත්‍රය කියවද්දී මම දැක්කේ මම සතර සතිපට්ඨාන සූත්‍රය ලියලා තියෙනවා කියලා එහෙනම් මාත්‍ය මොකක්ද වෙලා තියෙන්නේ මම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කළා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරද්දී මුළු සූත්‍ර පිටකයේ මාත්‍ය මගේ ජීවිතය තුල තිබුණා තේන්න එහෙනම් සූත්‍ර පිටකය හරිද වැරදිද කියලා හොයන්න යන්න ඕනේ මම සූත්‍ර පිටකයේ තියෙන හැම දෙයක්ම නිවැරදියි කියන විශ්වාසය තුල ඉන්නවා නමුත් එහෙමනම් එතන නෙමේ ප්‍රශ්නේ ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙ ඉන්න මුළු සූත්‍ර පිටකයේ මාත්‍ය ඔබේ ජීවිතය තුල ඉන්නවා ඔතෙන්දයි අපි ඉන්නෝ නමුත් ඕක නිවැරදි කරගෙන ඉන්න ගියලා අපිට කරන්න බෑ තේන්න ඕක නිවැරදි කරන්න බෑ दिव्य तलवलटम බුදුරජාණන්සේ මේ කියන්නේ දිව්‍ය තලවලටම උසයි තේන්න නමුත් දැන් මේක විද්‍යාව හදාරන වෛද්‍යවරු කණ්ඩායම මහත්තුරු කණ්ඩායමක් ඇවිල්ලා මම මේක කිව්වා මේගොල්ලෝ ඇත්තටම මට හිනාම තේන්න යොදුන් 84000ක් උස කන්දක් මේ මහ පොළවේ තියෙනවා නම් මේ දැන් මේ මහ පොළව ඔක්කොම මේ සැටලයිට් වලින් ඡායාරූපගත කරලා තියෙන මේක අහුවෙන්නේ නැති විදිය නෑ ස්වාමීනාංශ මේක ඕක හිනා කියනවත් එපා ඔය තරම් බොරුවක් කිය නමුත් දැන් ඇයි යාට තලප ගන්න ශක්තිය නැහැ බුදුරජාණන්සේ කියනවා මෙහෙම අද්‍යොදුන් 84000 කුස කන්දක් මේ පොළොවේ මේ මොහොතේ තියෙනවා මේක ශාස්ත්‍රීය කන්දක් මේ මහා මේරුව මේක හිම වලසුන් ඉන්නවා හිම මුව මුවන් ඉන්නවා විශාල තනකොළ තියෙනවා විශාල වනස්පති වෘක්ෂයන් මේක තියෙනවා කියලා එහෙම කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රයේ දේශනා කරනකොට කියනවා මහණෙනි මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතුව යන තේරෙනවද එහෙම කියන්නේ අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතුව යන අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොට ඔන්න මහා මේරුව පේන්න පටන් ගන්නවා. දැන් එහෙනම් මොකද්ද වෙන්නේ? මේ වෙලාවේ මහා මේරුවේ හිමාලයේ කොයි හරි යම් තැනක තියෙනවා. හිමෙන් වැහිලායි මේක පේන්නේ අපිට පේන්නේ නැහැ. හිමෙන් වැහිලා. මොකද මේ වෙලාවේ ඉන්දියාවේ ගංගා නම් ගඟ, යමුනා ගඟ පටන් ගන්නෙ කොතනින්ද කියලා ඉන්දියාවත් තාම හොයාගෙන නැහැ. ඒගොල්ලෝ දන්නවා හිමාලයේ පටන් ගන්නවා කියලා. නමුත් මුල් ජල උල්පත තාම ඒගොල්ලෝ දන්නේ නැහැ. මොකද ඒවට යන්න බෑ. ඒවා අභිනවස් තැන් මහත්තු. අහසයි පොළොවයි එක් වෙලා අපේන්නේ වලාකුළු වලින් වැහිලා මිනිස්සෙකුට එතෙන්ට යන්න බැහැ. එහෙනම් මෙවැනි තැනක මහා මේරුව තියෙනවා. නමුත් අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොට අන්න මහත්යෝ හිම දිය වෙලා පොළොවේ උෂ්ණත්වය වැඩි වෙලා මහා මේරුව පේන්න ගන්නවා. අන්න එහෙම කියනකොට තමයි අර මහත්තුරු ඊට පස්සේ ඕක. නමුත් ඒ හින්දා මේක නුවණින් මෙනෙහි කරන්න ඕනේ මහත්තුරු. නුවණින් මෙනෙහි කරන්න තු විශ්වාස කරන්නේ බුදුරජාණන් වහන්සේ කියන මේ මහා මේරුවේ තියෙන දිය උල්පත් වලින් තමයි දිව්‍ය තලවලට ජලය යන්නේ කියලා. දිව්‍යතලවල තියෙන අනෝතත්ත්වයේ රතකාරයේ සිංහප්‍රපාතයේ මණ්ඩාගිනියේ ශද්ධණයේ කියන මේ දිව්‍ය විල් පහටම වතුර යන්නේ මේ මහා මේරුවෙන් කියලා. ඒ කියන්නේ මහා මේරුව දිව්‍යතලවලට උසයි. තේරෙනවද? එතකොට දැන් මම එක්තරා අවස්ථාවක කිව්වා මේ කල්ප විනාශයේ සිද්ධ වෙලා මේ මහා මේරුව ගිනි ගන්නකොට දිව්‍යතලත් ගිනි ගන්නවා කියලා. තේරෙනවද? නමුත් බුදුරජාණන් වහන්සේ දිව්‍යතල ගිනි ගන්නවා කියලා කියලා නැහැ. නේද? නමුත් යොදුන් 84000 කුස දැන් මහ සාගරයේ තිඳුනට පස්සේ යොදුන් 168000 කුස මහා මේරුව දිව්‍ය තලයට කුස දිව්‍ය තලවල මේ දිව්‍ය බිල් වලට ජලයේ සපේන මහා මේරුව මහත්යෝ ගිනි අරගෙන ගිනෙන් යට ගන්නකොට දිව්‍ය තල ගිනි ගන්න නැද්ද
නුවණින් මෙනෙහි කරලා දකින්න ඕන. නුවණින් මෙනෙහි කර බුදුරජාණන් වහන්සේම කියලා නැහැ. නමුත් ඒ වෙලාවේ දිව්‍යතලවල දෙවියන් නැහැ මහත්තයෝ. මාර්ගඵලලාභී දෙවියෝ නිවන් අවබෝධ කරගෙන අනිත් දෙවියෝ ද්වේෂය, ලෝභය නිසාම නැවත ආයිමත් සතර අපායන්ට නැත්තම් මේ පිච්චෙන ගිනි කොටට වැටිලා. මොකද දිව්‍යතල හිඳුනට පස්සේ දිව්‍යතලවල තියෙන දිව්‍ය විල් හිඳලා ගියාට පස්සේ ඒගොල්ලන්ට කාමච්ඡන්දේ විඳින්න වතුරස්. ඒගොල්ල දෙවියොත් ඉඩෝරට අහුවෙලා. දෙවියොත් ඉඩෝරට අහුවෙලා දෙවියොත් විනාශයට දෙවිඩෝරට අහුවෙනකොට ඒගොල්ල තුනත් ලෝභ ද්වේෂ මොහය සකස් වෙනවා. ඒ ලෝභ දෝෂයන් මොහයන් සකස් වෙනකොට ඒගොල්ලොත් ආයිමත් සතර අපායට වැටෙනවා. මාර්ගඵලලාභී දෙවිවරු විතරයි මේ වෙන්නා වූ විනාශය දැකලා මාත්‍යෝ මාර්ගඵල අවබෝධ කරගෙන ඉරමාත මේක නුවණින් මෙනෙහි කරන්නේ. සූත්‍රයක වැරද්දක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙනම් ඒක නුවණින් දැන් කෙනෙක් කියනවා බැංක මේ මේ තියෙන ප්‍රශ්නයක් තමයි මම හැම වෙලාවම කියනවා බුදුරජාණන් වහන්සේ කෙනෙක් බුද්ධත්වයට පත් වෙන වෙලාවේ මේ කිසිම දිව්‍යතලයක කිසිම බ්‍රහ්මතලයක මාර්ගඵලලාභී නැහැ. තේරුණාද? දැන් ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන වෙලාවේ කිසිම බ්‍රහ්මතලයක කිසිම දිව්‍යතලයක මාර්ගඵලලාභී දෙවියෝ නැහැ. තේරුණා? නමුත් එහෙම නැහැ කියලා කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. තේරුණා? මොකද එහෙම නැහැ කියලා අපි කියන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ කෙනෙක් ධර්මචක්ක පවත්වන සූත්‍රය දේශනා කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ ධර්මචක්ක සූත්‍රයේදී දේශනා කරනවා මේ සියලුම බ්‍රහ්මතල මේ සියලුම දිව්‍යතලවල බ්‍රහ්මයෝ දෙවියෝ සාදුකාර දුන්නා ලෝකේ ධර්මයේ ඇස පහළ වුණා කියලා. ලෝකේ ධර්මයේ ඇස පහළ වුණා කියලා සාදුකාර දුන්නා නම් කවදාකවත් ධර්මයේ ඇස බ්‍රහ්මතලයක දිව්‍යතලයක තියෙන්න පුළුවන්ද? චතුරාර්ය සත්‍ය දැක්ක කෙනෙක් ඉන්න පුළුවන්ද? දැක්ක කෙනෙක් හිටියා නම් ධර්මයේ ඇස පහළ වෙනවා කියලා ඒගොල්ලෝ සාදුකාර දෙන්නේ නැහැ. මොකද මෙතනයි ධර්මයේ ඇස මුලින්ම පහළ වුණේ මේ කල් මේකේ. එනිසායි කවදාකවත් මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් ලෝකේ ඉන්න බෑ. ඒගොල්ලෝ නිවන් අවබෝධ කරාට පස්සේ ඊළඟ බුදුරයන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනවා. ඉතින් මාත් මේව නුවණින් ගලප ගන්න. මොකද එක ශාසනයක් ඉවර වෙලා තව ශාසනයක් අවුරුදු 5000කින් එන දෙයක් නෙමෙයි. මගේ අම්මා මට පුංචි කාලේ කිව්වේ පුතේ තව අවුරුදු 2500කින් මෛත්‍රී බුදුරයන් වහන්සේ පහළ වෙනවා කියලා. නමුත් දැන් අපි දන්නවා මේවා නුවණින් මෙනෙහි කරනකොට මෛත්‍රී බුදුරයන් වහන්සේ පහළ වෙන තව අවුරුදු 125ක්වත් යනවා. අවුරුදු 125ක්වත් යනවා. මොකද මිනිස්යාගේ ආයුෂ අවුරුදු 80000ට ඉහළ යනවා. මේ තීන ආයුෂ අවුරුදු 10ට අඩු වෙන්න ඕනේ. අවුරුදු 10 ඉඳන් සීලය විසින් ආයුෂ අවුරුදු 80000කට ඉහළ යනවා. එහෙනම් මේ ආයුෂ ගෙවෙන ප්‍රමාණය මත ගණන් හදලා බලන්න පෑනක් අරගෙන 125ක්වත් අවුරුදු යනවා මෛත්‍රී බුදුරයන් වහන්සේ පහළ වෙන. එනම් මේ අවුරුදු 125ක් කියන්නේ මාත්‍යෝ අබුද්ධෝත්පාද කාලයටයි ලෝකයක්. ඒ අබුද්ධෝත්පාද කාලයටයි ලෝකයේ තුල මාර්ගඵලලාභී සියලු දෙනා අනිත්‍ය සංඥා වැඩිලා නිවන් අවබෝධ කරගන්නවා මාත්‍ය. ඉතින් මේවා නුවණින් මෙනෙහි කරන්න දක්ෂ නැති නිසා අපි මේවා වැරදි කියලා කියනවා. එනිසා සූත්‍රවල කොතනකවත් වැරද්දක් තියෙනවා කියලා මම නම් මරණම් වුණ ගෙහිලා නෑ. නමුත් මම කවදාකවත් සූත්‍ර මම දැක්කේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරා. සතෝ සූත්‍ර පොතෙන් නෙමෙයි මං සූත්‍ර දැක්කේ මාත්. එහෙනම් මං හැමෝටම කියන්නේ ඔබ ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත්ව ඉන්න, ශක්තිමත්ව හිටියොත් මුළු සූත්‍ර පිටකේ මාත්‍ය ඔබේ ජීවිතය තුල තියෙනවා. දුක කියනා
කුසල් ගමනේ අසිරිමත් දෙව් අසිරි පහදවනා සදා දුක් ගිනි නසන නිවනේ රන් දුරටු අරිනා නුඹය අප දුටු උදුපුතුන් කෙලෙස් දම් බිඳිනා ඈත හිමයක නිසල අරණක පවුන්දම් වඩනා ඔබේ බණ පද නිවයි අප හඳ දම් සිසිල තවරා සදා දුක් දිනි නසන නිවනේ රන් දුරටු අරිනා අරිය ඥාන සම්මිදේ වදිමි පාකමල නිබා